द्वीप जन्मभूमि लंकाद्वीप विजय भूमि लंकाद्वीप जन्मभूमि लंकाद्वीप विजय भूमि ने अपे उदार वो मातृभूमि जय मातृभूमि जय आदि सिंहले ए वीर विमुतुन लेयिन सारभु उदारभु मातृभूमि आय मातृभूमि आय माने कैसे बोलो गबे निधान भी कैसे बोलो कबे निधान भी ऐसे अभी तूप तुम जाती नाम संग्राम भूमि जीते उदाहरू ले खाई सिंधुपमान वैवताला मतिन एदि सिंधुपमान वैवताला मतिन एदि पद्मजेनुजन सुगंधवी रंगरस नमामा सिद्धबोधयन पुरा बोधयन पुरा वायु वाय गंगा तरंग राव दीप दीवानी गंगा तरंग राव दीप मल्टी कुलिन कुले हैप्पी गायना करने आकाश ये नंगी वीर इंगे ए यशो गीत आय दीप जन्म भूमि लंका दीप विजय भूमि दीप जन्म भूमि लंका दीप विजय भूमि मैं अपे उदार वो मातृभूमि आय मातृभूमि आय आदि सिंह ले ए वीर विमुतुन ले सारभु उदारभु मातृभूमि आय मातृभूमि आय बेलाव रात्रे नामे पासवे विनाडी हतली सठाई विदुर सिंगल संग्रहे नौपुवत समगिन सुजीव मुदलिगे පසුගියදා ආබාධිත සෙබළුන් සමග පොලිසිය ඇති වූ ගැටුමේදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිලධාරීන් අතර සංනිවේදනය නිසියාකාරයෙන් සිදු වී නොමැති බව සොයා ගනී. පොලිස් පහර දීමේදී ඇසක් අන්ධ වූ ආබාධිත සෙබළා මානව හිමිකම් කොමිසමට චීනයේ ආරාධනයකට අනුව හිටපු ජනපති චීනයේ සතියක සංචාරයකට සූදානමින් ගුවන් සමාගම් මත්තල යන්න බෑ කියයි යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය සතියක් පුරා වසර 68කට පසු විශාලතම චන්ද්‍රයා හෙට දැක ගැනීමේ අවස්ථාවක් මෙන්න ප්‍රවෘත්ති විස්තරය ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ආබාධිත සෙබළුන් සමග වූ පොලිස් ගැටුම සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණවලදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ නිලධාරීන් අතර බරපතල සංනිවේදන අඩුපාඩු තිබූ බව සොයාගෙන ඇත
සතියත්තේදී ඉදිරිපත් කොට ඇති සිය වාර්තාවේදී නීතිය හා සාමය අමාත්‍යාංශය විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ නිගමනය වී ඇත්තේ ලේකම් කාර්යාලයට ළඟාවීමට පෙර විරෝධතාකරුවන් නතල කළ යුතුව තිබූ බවයි. බරපතල සංවේදන හිඩැස් නිසා ජ්‍යෙෂ්ඨයන් සමග සංවේදනයේ තබා ගැනීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අසමත් වී ඇති බවද නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාට භාර දී ඇති නොවැම්බර් 7 වන දින සිද්ධිය පිළිබඳ වාර්තාවේ සඳහන් තිබෙන බවයි ජනමාධ්‍ය වාර්තා කරනුයේ. විශ්‍රාම වැටුප් පිළිබඳව ආබාධිත නියෝජිතයින් 5 දිනක සහ ආණ්ඩුව අතර සාකච්ඡාවලින් පසු ඔවුන්ගේ සියලු ඉල්ලීම් වලට සාර්ථක විසඳුමක් ලබා දුන් පසු පවා 500ක් දෙනෙකුගේ උද්ඝෝෂකයන් ලේකම් කාර්යාලය වෙත ගමන් කර තිබේ. උද්ඝෝෂකයන් උද්ඝෝෂණය අතර වාරයේ පොලිසිය සිදු කළ පහර දීමකින් ඇසක් අන්ධ වූ බව කියන ආබාධිත රණවිරුවා වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබෙන බව මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානය පවසයි. එහි කැඳවම් කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සඳහන් කළේ අදාළ රණවිරුවාගේ ඇසට ප්‍රතිකාර කිරීමට වහරජයේ මැදිහත් විය යුතු බවයි. සේවා කාලයේ වසර 12ක් සම්පූර්ණ නොකළ ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ඉල්ලා සිදු කරනු උද්ඝෝෂණයේ විසිරුවා හැරීම සඳහා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඇසක් අඳ වූ බව කියන රණවිරුවාගේ බිරිඳද ඉකුත්දා මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ අතර එහිදී ඇය සඳහන් කළේ සිය දරුවන් තිදෙනාම තවමත් පාසල් යනුවේ පසුවන බවයි. දරුවන්ගේ දෛනික වැඩ කටයුතු ස්වාමයා විසින් හැකි පරිදි සිදු කළ බවත් මේ අනතුර සමගම සිය පවුල තව තවත් පීඩාවට පත්ව තිබෙන බවත් ඇය සඳහන් කළාය. අදාළ රණවිරුවා මේ වන විට කොළඹ අක්ෂිරෝහලේ ප්‍රතිකාර ලබන අතර පොලිසිය සිදු කළ බව කියන පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉක්උද්දා ප්‍රකාශ කොට සිටියේ. මේ අතර ආබාධිත රණවිරුවන්ට ලබා දෙන සියලු වරප්‍රසාද දිවිපිදු රණවිරුවන්ටද ලබා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ සංගමය ඊයේ කොළඹදී නිහඬ විරෝධතාවයකට විරෝධතාවයක් පවත්වා තිබේ. කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ රැස්ව ඔවුන් තම මියගිය සැමියන්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කළ අතර ඉන් අනතුරුව විශේෂ මාධ්‍ය හමුවකටද සහභාගී වී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 23 වෙනිදා චීනයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බව ජනමාධ්‍ය වාර්තා කරයි. ලබන 29 වෙනිදා දක්වා සතියක කාලයක් රාජපක්ෂ මහතා චීනයේ රැඳී සිටින අතර චීන රජයේ ඉහළ පෙළේ නායකයින් මුණ ගැසී සාකච්ඡා කිරීමටත් රජයෙන් ලද ආරාධනයකට අනුව රාජපක්ෂ මහතා මෙසේ චීනයේ සංචාරය කරන බවයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍යංශය ප්‍රකාශ කරනුයේ. ඉකුත් ජනාධිපතිවරයනේ පරාජනීවීමට පත්වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක කරන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ චීන විශේෂ නියෝජිත ලියෝ ෂෙන්ග්මි චිංගේ චීනයේ සංචාරය කරන ලෙස හිටපු ජනාධිපතිවරයාට කළ ආරාධනයකට අනුවයි හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේ යෙදෙනුයේ. කටුනායක ගුවන් තොටුපළේ නඩත්තු කාල සීමාවේදී මත්තල ගුවන් තොටුපළ භාවිතා කිරීමට කිසිදු ගුවන් සමාගමක් එකඟ නොවූ බව රජයේ පවසයි. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කළේ ගුවන්පතේ නඩත්තුවක් හේතුවෙන් ජනවාරි 5 වෙනිදා සිට අප්‍රේල් 5 වෙනිදා දක්වා කටුනායක ගුවන් තොටුපළ දිනකට පැය 8ක් වසා තිබෙන බවයි. එම කාල සීමාව තුළ විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපළට පැමිණෙන ලෙස ගුවන් සමාගම් වලින් ඉල්ලීම් කළත් එම සියලු සමාගම් එය ප්‍රතික්ෂේප කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. පක්ෂීන් සංක්‍රමණය වෙන ප්‍රදේශයක මත්තල පිහිටා තිබෙමින් මෙලෙස ගුවන් සමාගම් මත්තල ගුවන් තොටුපළ භාවිතා කිරීමට එකඟ නොවීමට හේතුව වී තිබේ. පසුගිය කාලයේ පක්ෂීන් ගුවන් යානාවල ගැටීමෙන් යම් යම් ගැටලු ඇති වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. යාපනයේ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ලබන වසරේ ජනවාරි 27 වෙනිදා සිට 29 වෙනිදා දක්වා යාපන නගර සභා පිටියේදී පැවැත්වේ. ප්‍රදර්ශනය සඳහා වෙළඳ කුටි 300ක් පමණ සැකසෙන අතර ඉන්දියානු වෙළඳ කුටි 50ක්ද ඊට ඇතුළත්. යාල්පානම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති වී.කේ. විග්නේෂ් කියා සිටියේ මෙම ප්‍රදර්ශනය සඳහා දකුණෙන් පැමිණෙන සියලුම ආයෝජකයන් සහ ජනතාවට උපරිම ආරක්ෂාව සලසන බවයි. දෙදාස් 2010 නොවැම්බර් මස පුරපසළොස්වක එනම් හෙට දිනයට යෙදී සිටි තිබෙන පුරපසළොස්වක දින
අනිද්දින වල මෙන්නව චන්ද්‍රයා විශාලව දැකගත හැකි අවස්ථාවක් වසර 68කට පසු පෘථිවි වාසීන්ට උදාවන බව ග්‍රහලෝකාගාරය නිවේදනය කරයි. මෙය සුපිරි හඳ ලෙස හඳුන්වන අතර මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14%ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30%ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිව දැකගත හැක. මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදු වී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි හඳක් පෘථිවි වාසීන්ට දැකගත හැකි වන්නේ වසර 2034 නොවැම්බර් 25 වන දිනදීය. චන්ද්‍රයා පෘථිවියට ඉලිප්සාකාර ගමනකින් ගමන් ගන්න අතර එම ගමන් මාර්ගයේ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන අවස්ථාවකදී එදින පුර 15 පොහොය දිනයක් වුවහොත් මෙම ආකාරයට චන්ද්‍රයා විශාල ලෙස දිස්වේ. එමෙන්ම මෙම අවස්ථාවේ සූර්යා පෘථිවිය හා චන්ද්‍රයා යන ආකාශ වස්තුන් තුනම එකම රේඛාවක පිහිටයි. පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කිලෝමීටර 384,400ක් පමණ වන නමුත් සුපිරි හඳක් දිස්වන 2016 නොවැම්බර් 14 වෙනි දින එනම් හෙට දින චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර කිලෝමීටර 356,509ක් වේ. උදම් රළ ඇතිවීමේදීද චන්ද්‍රයාගේ බලපෑමක් ඇති බව හොඳින් දන්නා කරුණක් නිසා ඒ අනුව මෙදින චන්ද්‍රයා පෘථිවියට ආසන්න වීම හේතුවෙන් උදම් රළවල වැඩිවීමක්ද සිදුවේ හැක. මෙම සිද්ධිය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවත් හෙට රාත්‍රිය 7:30 පමණ අහස බැලීමෙන් චන්ද්‍රයාගේ දීප්තිය සහ විශාලත්වය වැඩි වී ඇති ඇරු දැකගත හැකි වෙන බවයි කාලගුණ ග්‍රහලෝකාගාර මණ්ඩලයේ සනාථ කොට සිටියේ. හෙට සහ ඉදිරි දින කීපේ කාලගුණ පුරෝත්කතනේ හෙට සඳුදා සුළං සහිත දිනයක් සවස් කාලයේ 80%ක් වෙසි ඇතිවීමේ ප්‍රවණතාවයක් උෂ්ණත්වය 23යි අඟහරුවාදා පැහැදිලි කාලගුණයක් උෂ්ණත්වය 22යි බදාදා ආලෝකමත් දිනයක් උෂ්ණත්වය 24යි. අද විනිමය අනුපාත එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 109.73යි එක් ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 140.71යි එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකානු ඩොලර් 75යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. පසුකියදා ආබාධිත සෙබළුන් සමග පොලිසිය ඇති වූ ගැටුමේදී කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ නිලධාරීන් අතර සන්නිවේදනය නිසියාකාරයෙන් සිදුවී නොමැති බව සොයා ගනී. පොලිස් පහර දීමේදී එසක් කන්ද වූ ආබාධිත සෙබළා මානව හිමිකම් කොමිසමට චීනයේ ආරාධනාවකට අනුව හිටපු ජනපති චීනයේ සතියක සංචාරයකට සූදානමින් ගුවන් සමාගම් මත්තල යන්නට බෑ කියයි. යාපනය ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ සතියක් පුරා වසර 68කට පසු විශාලම චන්ද්‍රයා හෙට දැක ගැනීමේ අවස්ථාවක් විදුර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති මින් සමාප්තයි. This is Voice of Sri Lanka broadcasting in Sinhalese every Sunday from 9 PM to 10 PM. හොඳයි අපේ දෙල බෙති ප්‍රජා නිවේදනයක් මහමෙවුනා භාවනා සිපියෙන් ලැබී තියෙන ප්‍රජා නිවේදනයක් අතිපූජ්‍ය කිරිපත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පුරවරයේ මෙහෙවන සදහම් වැඩසටහන් මාලා වසර 2016 නොවැම්බර් 18 වෙනි සිකුරාදා සදහම් දේශනයේ පස්වර 7 සිට පස්වර 9 දක්වා රෝස්ලි කමියුනිටි සෙන්ටර් 645-671 පෙනන් හිල්ස් රෝඩ් කාලිංෆර්ඩ්. එවැගේම නොවැම්බර් 19 වෙනි සෙන්සුරාදා සදහම් දේශනයේ පස්වර 6 සිට පස්වර 9 දක්වා චෙරිබ්‍රුක් ප්‍රජාශාලාවේදී 31 ස්ට්‍රෙෆර්ඩ් ලේන් චෙරිබ්‍රුක්. එවගේම නොවැම්බර් 20 වෙනිදා සාංගික දානය සහ සදහම් දේශනය පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා අසපුවේදී පැවැත්වෙනවා. මහමෙවුනා අසපුවේ ඔබ දන්නවා මේ වෙන විටත් තියෙන්නේ අංක 105 වයිස්මන්ස් ෆෙරි රෝඩ් කැටායිහිදී. එවගේම ඔබට වැඩි විස්තර ලබා ගන්නට පුළුවන් www.mahameunaos.org. එහෙම නැත්නම් දුරකථන අංකයේ මහමෙවුනාවේ දුරකථන අංකයේ සිඩ්නි පුරවරේ 02-457-288-72 මානවතත් කියනනම් 02-457-288-72. හොඳයි අසන්නනේ ඒ ප්‍රජා නිවේදනයත් සමගම අදට අප ඔබගෙන් සමුගෙන යාමේ කාල වේලාව ලඟ වෙලා තිබෙන්නේ. ඉතින් අද වැඩසටහන් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළා උපුල් පාදුක දන්න මම උඩ කතා කර සුජීව මුදලිගේ ලබන සතියේ ඉරිදත් හරියටම රාත්‍රී 9ට ඔබ හමුවේ මේ බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම යහපත් ඒ වගේම සුබදායක රාජකාරි සතියක් ප්‍රාර්ථනා කරමි. දකින දකින දිනට මහද පොකුණු තලාවේ සුසුසු සොමුදු සිනිදු කුමුදු හිනාවේ. ඔබ දකින දකින දිනට මහද පොකුණු තලාවේ සුසුසු සොමුදු සිනිදු කුමුදු හිනාවේ.
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ පොකුණු තලාවේ කුමුදු හිනාවේ මල් දහසක සුවඳින් සුවඳ වෙලා කුම්කුම පිණිදිය ගහ නලලෙව්ලා රන්වන් කැලුම් නංගලා